සුන්දර නිවසක් නිර්මාණය කරනවා කියන එක අපි හැම කෙනෙක්ගේම මූලික අවශ්‍යතා වලින් එකක්. කාලයත් එක්ක මේ අවශ්‍යතාව අපි හැම කෙනෙක්ටම වගකීමක් බවට පත් වෙනවා. මේ වගකීම හරිය විදිහට වගකීමක් කරනවාගෙන කොහොමද අපි නිවසක් නිර්මාණය කරන්නේ කියන එකට අද දවසේත් අත්ලක් සපයන්න අපි සූදානම්. එකතු වෙන්න මේ ආරම්භ කරන්නේ ඔබේ සුන්දර නිවසක සිහිනයට අරුත් බර පිවිසුමක් ලබා දෙන සොඳුරු පියස. සඳුරුපියස වැඩසටහන අපි ඇවිල්ලා තියෙන නුගේගොඩ ප්‍රදේශයට නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක් පිළිබඳව ඔබ දැනුවත් කරන්න තමයි දවසේ අපි සූදානම් වෙන්නේ. අපි මේ කතා බහට ආරාධනා කරා මේ නිවසේ හිමිකරු ඒ වගේම ගෘහ නිර්මාණ ශිල්පියාට ඩොක්ටර් සර් ක්ලැරන්ස් කුමාරගේ මහත්මයාට. ගොඩක් ආදරෙන් පිළිගන්න ඔබතුමා අපේ සඳුරුපියස වැඩසටහනට අයබෝන්. අයබෝන්. අපි කතා කරමු මුලින්ම මේ ඉඩම් පිළිබඳව. තරමක් විශාල ඉඩමක තමයි මේ නිවස නිර්මාණය කරලා තියෙන්නේ. අපි කතා කරමු ඉඩම පර්චස් කීයක්ද ඒ වගේම ඉඩමේ ස්වභාවය මොන වගේද කියලා. ඇත්තටම නුගේගොඩ ප්‍රදේශය මා විශේෂයෙන් තෝරාපත් කරගන්න ලැබුවේ මගේ රැකියා කටයුතු සඳහා, මගේ ව්‍යාපාර ක්ෂේත්‍රය සඳහා, මගේ කටයුතු සැහැල්ලු කර ගැනීම සඳහා මේ ප්‍රදේශය ඉතාමත් සුන්දර ප්‍රදේශයක් විදිහට තමයි මා හඳුනාගෙන තිබුණේ. ඒ නිසා තමයි විශේෂයෙන් නුගේගොඩ ප්‍රදේශය මගේ පෞද්ගලික කටයුතු සඳහා මම මේ නිවස හදන්න, ඒ වගේම මේ උද්‍යානය මගේ නිවසට එකතු කරලා හදන්නත් මා සැලසුම් කරේ එවැනි හේතුන් නිසා. නුගේගොඩ ප්‍රදේශය මා විශේෂයෙන් තෝරා ගැනීමට මට අවශ්‍ය වුණේ මගේ ප්‍රධාන කාර්යාලය තියන්නේ කොළඹ වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් ඔෆිස් එක. ඒ වගේම මගේ ව්‍යාපාරික ක්ෂේත්‍රයන් ගොඩක් නුගේගොඩට සම්බන්ධයි. ඒ වගේම කොළඹට පැමිණීමේ පහසුතාවය සහ සුන්දර ප්‍රදේශයක් තමයි මම නුගේගොඩ මේ ප්‍රදේශය හඳුනාගෙන තිබුණේ. ඒ නිසා තමයි මට අවශ්‍ය වුණා අපේ පවුලේ සියලුම දෙනාගේ අවශ්‍යතාවයන් අනුව නිවසක් නිර්මාණය කිරීම සහ ඒකට අවශ්‍ය වෙන උද්‍යානයක් සකස් කර ගැනීම. ඒ උද්‍යානය සකස් කර ගැනීමට යාමේදී මට විශාල කාලයක් වගේම හැම දෙයක්ම මම හිත හිත කරේ. නමුත් මට හැකියාව ලැබුණා මචන් දර්ශනීය ස්ථානයක් බවට පත් කරන්න. ඒකට ගොඩක් හේතුන් තිබුණා. මම පිටරට යන හැම අවස්ථාවකදීම මම අධ්‍යයනය කරනවා පිටරට තියෙන ලස්සන දේවල්, ඒ වගේම උද්‍යාන, ඒ වගේම තියෙන බිල්ඩින්, මේ හැම දෙයක් ගැනම අධ්‍යයනය කරලා මට ඕන වුණා අපේ රටට ගැලපෙන, සමාජයට ගැලපෙන නිදහස් පරිසරයක මගේ නිදහස සඳහා ස්ථානයක් තෝරාගෙන නිර්මාණය කරා. ඒ නිර්මාණය තුළින් තමයි නුගේගොඩ ප්‍රදේශයේ මේ මාගේ උද්‍යානය නිර්මාණය කිරීමේදී මම වැඩියෙන් බැලුවා මාගේ පහසුව වගේම ආරක්ෂක පියවරක් වශයෙන්ම, ඒ වගේම විශේෂයෙන් වැහි අවස්ථාවකදී පවත් මට උත්සවයක් පවත්වන්න හැකියාවක් තියෙන ආකාරයට මේ උද්‍යානය නිර්මාණය කරන්න. උද්‍යානය නිර්මාණය කරනකොට විශේෂයෙන්ම පොළව සකස් කිරීමේදී මම පොළවේ ගල් බොරුළු ඔක්කොම ඉවත් කළා, ඒවා තලලා, ඒ වගේම ඒකට අවශ්‍ය කරන විශේෂ ගල් ගෙනල්ල මම තැන්පත් කරා. වර්ෂාවක් ඇති වුණත් මඩවීමක් වෙන්නේ නැතුව එම වතුර උරාගෙන අපිට ඇවිදගෙන පොළවේ යන්න පුළුවන් විදිහේ ක්‍රමයක් තමයි මම මුලින්ම මිදුලේ නිර්මාණය කරේ. ඉතින් ඒ නිර්මාණය කරනකොටම මට අවශ්‍ය වුණා ඊට අවසරව බාහිරව ගස් කොළන් සහ තනකොළ අවශ්‍ය විදියට හිටවන්න. ඒතර මම තෝරගත්ත පිටරටින් ගෙනාපු තනකොළ වර්ගයක්. ඒ තනකොළ වර්ගය දැන් මේ දර්ශනීය සඳහා. ඒ තනකොළ හිටවුවට පස්සේ මට අවශ්‍ය වුණා තවත් පුංචි පුංචි විසිතුරු ගල් වලින්. මට මතකයි මම ඒ ගල් ගොඩක් අපි ගෙනාවේ බෙල්ජියමෙන්. ඒ බෙල්ජියමෙන් ගෙනාපු ගල් පාට පාට විසිතුරු ගල් මම විශේෂ ගම් වර්ගයකින් ඇලෙව්වා. ඒ මොකද අපිට ඇවිදිනකොට ඇවිදින්න පහසුකමක් තියෙන්න ඕන විදිහට. ඒකම ජලයේ පසේ යන ක්‍රමවේදයක් අනුගමනය කරා කොපමණ වර්ෂාවක් ආවත් හැකි ඉක්මනින් විනාඩි දෙක තුනකින් සම්පූර්ණම ජලය බැස යනවා. ඒ ක්‍රමවේදයක් හඳුන්වලා දීලා ඒ ජලය මට දකින්න ඕනේ ඇත්තටම ඇහැට. දකින්න ඕනේ ජලය කොහොමද ගලාගෙන යන්නේ කියලා. ඒකත් මම බොහොම මේ ප්‍රිය කරනවා. ඒ නිසා ඒ කාණු පද්ධතිය උඩින් මම කැණික්ම ගැල්වනයිසින් වලින් බොහොම දඟරයක් නිර්මාණය කළා. ගැල්වනයිසින් උඩින් මම ඒක තැන්පත් කරා. ඒ ජලය ගලාගෙන ආකාරය බොහොම ඇහැට
හොඳ දර්ශනයක් වෙන්න තමයි මං ඒක නිර්මාණය කළේ. ඒ වගේම මම දැක්ක ගොඩක් තැන්වල කාලයක් යනකොට මේ කාණු පද්ධතිය වල තියෙන යකඩ දිරනවා. ඒ නිසා මම යකඩ පාවිච්චි කරේ නැහැ. මම වැඩියෙන්ම පාවිච්චි කරේ තමයි ඒ සඳහා ගැල්ලොනයිස්. ගැල්ලොනයිස් ඒ නිර්මාණය කරලා ඒ ගැල්ලොනයිස් බාත් එකකට යවලා ඒක කවදාක්වත් මලකඩයක් අල්ලන්නේ නැති ආකාරයට තමයි ඒ කාණු පද්ධතිය උඩ සකස් කරේ. ඒ වගේම තමයි ඒ උඩ සකස් කිරීමේදී ඕනම වෙලාවකදී මට ඒ ගැල්වනයිස් පදාර්ථයක් ගලවන්න පුළුවන්. ඒ වැට ගලවන්න පුළුවන්. ඒ වැට ගැලෙව්වට පස්සේ මට කාණු පද්ධතියේ සිර වේදීල තියෙන දෙයක් හෝ ඕනම දෙයක් පිරිසුදු කරගන්න හැකියාව තියෙනවා. ඊළඟට තමයි මට මං බැලුවා අනාගතයේ අපේ දරුවන්ගේ දරුවන් සහ පවුලේ උත්සවයක් පවත්වන වෙලාවකදී අපිට යම්කිසි පහසුකමක් තියෙනවා. ඒ පහසුකම තමයි අපිට සමහරට අවශ්‍ය වෙනවා විනෝද වෙන්න. විනෝදෙන්න අවශ්‍ය වෙනකොට දුවන්න පයින අවුරුදුස්සය පුංචි අවුරුදුස්සයක් හැරි පවුලයාගෙන් අපිට කරන්න වුණාම ඒ අවශ්‍ය කරන පසුබිම තමයි මම උඩ ටර්ෆ් එකක් නිර්මාණය කරා. ඒ ටර්ෆ් එක නිර්මාණය කරේ බැඩ්මින්ටන්, වොලිබෝල් අපිට අවශ්‍ය කරන ඕනම ක්‍රීඩාවක් දුවන්න පුළුවන් ක්‍රීඩාවක් කරන්න හැකියාව ඉදිරියයි කරේ. ඒ වගේම මට අවශ්‍ය වුණා ඒ පොළව. පොළව මම ගල්ලල සකස් කරාට මට පසුව මතක් වුණා සමහරලාට පොඩි අය එහෙම දුවන වෙලාවකදී වැටීමක් සිදු වුණොත් තුවාලයක් සිදු වෙනවා. නමුත් ඒ සඳහා මම අර තනකොළ හා සමාන කාපට් එකක් මම ගෙලල්ලා තියෙනවා. ඒ උත්සවයේ වෙලාවට ඒ කාපට් ගෙලන්නේ. එතකොට ඒකෙන් පොඩි අය වැටුණත් කිසිම විදිහකින් අනතුරක් සිදු නොවන ආකාරයක තමයි ඒ ටර්ෆ් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඔබතුමා ලොකු සඳහනක් කරා ගාර්ඩන් ඒරියා එක සම්බන්ධව. අපි නිවස ගැන කතා කරද්දී එන්ට්‍රන්ස් කීපයක්ම තියෙනවා මේ නිවසේ. අපි කතා කරමු මේන් එන්ට්‍රන්ස් එක නිර්මාණය කරලා තියෙන ග්ලාස් පැනල් එකක් හරහා. අපි ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරමු. සාමාන්‍ය නිවසක දකින්න ලැබෙන්නේ නැති කාරණයක්. අපි ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරමු. ඒ බිල්ඩම නිර්මාණය කිරීමේදී මට අවශ්‍ය වුණේ වැසි සහිත අවස්ථාවක් වුණත් අපේ නිවසට පැමිණලා තියෙන උත්සවයට පැමිණලා තියෙන සීලුම දෙනාට ආවරණයක් ලබා දීම වගේම ඒ ග්ලාස් එකෙන් මිදුළු දිහා බලලා ඒ මිදුලේ තියෙන දර්ශනීය ලයිට් සහ තනකොළ වර්ග සහ ගස් වර්ග දිහා බලාගෙන අපිට යම්කිසි සැනසීමක් ලබන්න පුළුවන් විදියට තමයි ඒක නිර්මාණය කරේ. ඒ අනුව විශාල ග්ලාස් ප්‍රමාණයක් මම දාලා තියෙනවා හතර වටේටම අපිට ඇස්වලට විශේෂයෙන් රාත්‍රියට දර්ශනීය ප්‍රදේශ බලාගන්න හැකියාව තියෙනවා ඒ ආකාරයෙන්. විරාමෙන් අනතුරුව ඔබ නැවතත් එකතු වන නිවාස නිර්මාණකරණයේ පෙරගමන් කරන සඳුරු පියසත් සමග. අපි දැන් ලිවිං ඒරියා ගැන කතා කරොත් තරමක් විශාල ඉඩ ප්‍රමාණයක් ගන්න තුනා ලිවිං ඒරියා එකට. ඒ වගේම ෆර්නිචර් ප්ලේස් කරලා තියෙන එක ගැනත් අපි කතා කරමු. ගොඩක් ෆර්නිචර්ස් තියෙනවා. මේ දේවල් හරි විදිහට ලොකේට් කරලා තියෙනවා හරි තැනක. අපි කතා කරමු මේ දේවල් කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඇත්තටම ගොඩක් දේවල් මා හිතාමතාම කෙරුව දේවල් නෙමෙයි. නමුත් නිර්මාණය කරගෙන යනකොට මට හිතුණා මේ බොහොම ඇත්තටම ගයක් ඇතුලේ තිබෙන පුටු පවා අඩු ප්‍රමාණයක් සහ අවශ්‍යතාවයට අනුව නිර්මාණය කරන්න. ඒ අනුව වැඩියෙන්ම ඇත්තටම මගේ දරු දෙදෙනෙක් මට ඉන්නේ. දරු දෙදෙනාම එංගලන්තේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ලැබනවා. මම එංගලන්තේ ගිහියාවේ මම ගොඩක් දැක්කා ඒ රටවල්වලදී නිවෙස් තුළ තිබෙන්නේ ඉතාමත් අඩු ගෘහ භාණ්ඩ ප්‍රමාණය. ඒ වගේම තමන්ගේ අවශ්‍යතාවයට ගැළපෙන ගෘහ භාණ්ඩ. ඒ නිසා තමයි මම ගෘහ භාණ්ඩ තෝරා ගත්තේ. ඒකේ කන්ෆර්ටබල් තියෙන්න ඕන. අපිට ටිකක් පහසුකමක් තියෙන්න ඕන. අපිට රිලැක්ස් එකක් අපි නිදහසේ ඉන්න පුළුවන් පුටු වගේ දේවල් තමයි මම තෝරා ගත්තේ නිදහසේ පරිසරය දිහා බලන්න පුළුවන් සහ නිවසේ ඇතුලේ ඉන්න පුළුවන් ආකාරයට. ඒ අනුව තමයි විශේෂයෙන් මගේ චරිත් කුමාරගේ පුතා සහ ජිනී කුමාරගේ කියන මගේ දියණිය ඒ දෙදෙනා නිතරම මට එංගලන්තෙට ගියහම මාව එක්කන් ගිහලා පෙන්නනවා. මෙන්න මේ විදිහට අපිට නිර්මාණය කරලා දෙන්න බොහොම චාම් නිවසක්. ඒ වගේම නිදහස් නේද. ඒ අනුව තමයි මමත් හිතලා මේ දේ නිර්මාණය කරේ. විශේෂයෙන් ගේ ඇතුලේ තියෙන අපේ නිවස ඇතුලේ තියෙන බඩු බාහිරදී ආකාරයෙන් තමයි නිර්මාණය කළේ. අපි කතා කරත් මේ නිවසේ ස්ටෑකේස් එක තරප්පල ගැන කතා කරත් ඕනෑම නිවසක අපිට ගොඩක් අවධානය යොමු වෙන කාරණාවක් විදිහට අපිට තරප්පල දකින්න පුළුවන්. අපි කතා කරමු මේ නිවසේ තරප්පල ගැන. මේ නිවසේ තරප්පල නිර්මාණය කරලා තියෙන්නේ යකඩ යොදාගෙන. අපි ඒ ගැනත් පොඩි පැහැදිලි කිරීමක් කරමු.
මට අවශ්‍ය වුණා මේ නිර්මාණය කරනකොට බොහොම ඉක්මනින් ගයක් නිර්මාණය කරන්න, නිවසක් නිර්මාණය කරන්න. ඒ වගේම ශක්තිමත් භාවයක් මට අවශ්‍ය වුණා. ඒ නිසා මම වැඩියෙන්ම පාවිච්චි කරේ සම්පූර්ණ H iron බාර දාලා තමයි ඒවා ඔක්කොම යකඩ වලින් නිර්මාණය කරාම හරි ඉක්මනින් මට මේ නිර්මාණයේ සැකිල්ල හදාගන්න පුළුවන් වුණා. ඒ සැකිල්ල හැදුවට පස්සේ මට අවශ්‍ය වුණා දර්ශනීය විදිහට මේ අයන් බාස් ඔක්කොම වහන්න ඕනේ. ඒ වහවුවේ සම්පූර්ණම ක්ලැඩින් වලින් අපි ඒක වහලා ඒකට අවශ්‍ය කරන උපකරණ මේ ලංකාවේ ගොඩක් දුරට ක්ලැඩින් වර්ග තිබුණා. ඒ ක්ලැඩින් වර්ග තමයි මම පාවිච්චි කරේ. ඒ පාවිච්චි කළ ස්ට්‍රක්චර් වර්ක් එක සම්පූර්ණම ඉක්මනින් ඉවර කළා. අලුත් සිවිලින් ක්‍රමයක් පවා හැදුවා. ඒ හදනකොට ස්ටයාකේස් එකක් මට ඕන වුණා ස්වාභාවික විදිහට බොහොම දැකුම්කළු ස්ටයාකේස් එකක් හදන්න. ඒ ස්ටයාකේස් එකත් මම අයන් බාස් වලින් ඔක්කොම හදලා, නමුත් පිටතට කිසිම ආකාරයකින් එච් වලින් යකඩ වලින් කරුවයි කියලා පේන්නේ නැති වෙන්න ඒ ඔක්කොම කවර් කරා ක්ලැඩින් වර්ක් වලින්. ඒක තමයි ස්ට්‍රක්චර් වර්ක් එකක් මේ ගෙදර ඉක්මනින් කරේ ශක්තිමත් භාවය ඇති කරගන්න සහ ඉක්මනින් කටයුතු කිරීම සඳහා. හරි, අපි කතා කරත් තරප්පලෙන් අපි ඇතුළුනත් එකම අපිට දකින්න පුළුවන් සාමාන්‍ය ඉඩ ප්‍රමාණයක් යොදාගෙන තියෙනවා. අපේ ඉඩ ප්‍රමාණය වෙන් කරේ මොන මොන කටයුතු සඳහාද කියන එක ගැන පැහැදිලි කිරීමක්. ඒ ඉඩ ප්‍රමාණයේදී මට ඇත්තටම අවශ්‍ය වුණා, මම ගොඩක් කල්පනා කරා මේ බිල්ඩින් එක නිර්මාණය කරනකොට එකම දෙයකට නෙමෙයි කටයුතු ගොඩක් සඳහා අපිට අවශ්‍යතාවයට අනුව කටයුතු කරන්නයි මට වුණේ. ඒ අනුව මම කල්පනා කරා දානමය පින්කමක් තිබුණා, පිරිත් පින්කමක් තිබුණත් පිරිත් මණ්ඩපයක් හරි ගහලා ඒ එන අයට වාඩි වෙලා පිරිත් අහන්න පුළුවන්, බණ අහන්න පුළුවන් ඒ වගේ නිර්මාණයක් මේ හෝල් එකේ දිගට තියෙන්න ඕනේ. ඒ අනුව තමයි මම ඒ නිර්මාණය කළා. ඒ වගේම වොෂ්රූම්ස් පවා නිර්මාණය කරේ මේ හැම දෙයකටම අවශ්‍ය කරන අවශ්‍යතාවය අනුව කටයුතු කරන්න. ඉතින් ඒ ඉඩ ප්‍රමාණයල් මම කරනකොට මට ඕන වුණා තවත් මගේ ඔෆිස් රූම් එකක් එතන තියෙන්න ඕනේ. හැම තැනකම මගේ ඔෆිස් රූම් එකක් තියෙනවා. ඔෆිස් රූම් එකක් පවා මම එතන නිර්මාණය කළා. ඒ වගේම අධ්‍යක්ෂක මණ්ඩලයේ රැස්වීම පවා මට පවත්වන්න පුළුවන් විදිහට අධ්‍යක්ෂක මණ්ඩලයේ මේසවල් දාලා ඒක ශ්‍රවණය වෙන කාටත් ඇහෙන්නේ නැති වෙන්නේ, ශ්‍රවණයක් නැති වෙන විදිහට සහ වායු සමීකරණයක් අපි කරලා ඒකත් පැත්තත් මම ආවරණය කරා. ඕනම අවස්ථාවක මට අධ්‍යක්ෂක මණ්ඩලයේ රැස්වීමක් පවා කරන්න පුළුවන්. ඇතනම් පළමු මහලට ඇතුළු නම් අපිට දැක ගන්න පුළුවන් වෙනවා නිදහස් ඉඩ ප්‍රමාණයක් දාගෙන තියෙන කෝට්‍යාඩ ගම නිර්මාණය කරලා තියෙනවා. අපි මේ ගැන කතා කරමු. ඇතනම් ගොඩක් විචිත්‍ර දර්ශනයක් මේක නිවසට ඇතුළු වෙන ඕනම කෙනෙක්ට. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව්, ඇත්තටම ඒ නිර්මාණය කරේ මම බිල්ඩින් එකෙන් පිට. මොකද බිල්ඩින් එක ඇතුළේ වායු සමීකරණය කළා තියෙනකොට අපේ උත්සවයක් තිබිච්ච අවස්ථාවක හෝ අනිත් ඕනම අවස්ථාවකදී වායු සමීකරණය සමහරලාට AC එකට වැඩි කැමැත්තක් දක්වන්නේ තියায় ඉන්නවා. ඉතින් ඒ නිසා මම ඒකටම අල්ලලා එලියන් නිර්මාණයක් කරේ. ඒ පුටු එහෙම දර්ශනීය පුටු තියලා ඒක ඕපන් ඒරියා එකක්, වැරන්ඩ ඒරියා එකක්, ස්වාභාවික සුළං, ඒ වගේම පරිසරය දකින්න පුළුවන්. ඒ වගේම සමහර අයගේ අවශ්‍යතාවෙන් සඳහා එළියට යන්න ඕන අය ඉන්නවා, ඒ වගේ කොරිඩෝ ඒරියා එකක ඉන්න ඕන. ඒ නිසා තමයි එතන දර්ශනීය විදියට මම ලෑලි ක්‍රමයක් භාවිතා කරා. ඒ නවීන තාක්ෂණයේ ඒ ලෑලි එක වෝටර් ප්‍රූෆින් ලෑල්ලක්, කවදාකවත් අවුවට තිබුණත් ඒක අවුව වදින ඒරියා එකක්. ඒ අවුව වැදුනත් ඒ ලෑල්ලක් කිසිම දෙයක් වෙන්නේ නැහැ. එතකොට වතුර වැටෙනවා පවා අයිනට ගෙනියන්න පුළුවන් ආකාරයට ඇංගල් එකක් හදලා තියෙනවා. ඒ වගේම පුටු මම තියලා තියෙන්නේ සංචාරකට වාඩි වෙන්න පුළුවන් හා සමාන පුටු. ඒ පුටුවල අවුවට රත් වුණත් ඒ රත් වීමක් එච්චර ඇඟට බලපාන්නේ නැහැ. රස්නේදී වුණත් අපිට වාඩි වෙන්න පුළුවන් එළියේ පුටු තමයි නිර්මාණය කරේ. මොකද ස්වාභාවික සුළං අවශ්‍ය අයට AC එක වායු සමීකරණය අනවශ්‍ය අයට තමයි එතන නිර්මාණය කළා තියෙන්නේ. හරි, අපි කතා කරොත් මේ නිවස සිවිලිම නිර්මාණය කරලා තියෙන සුදු පැහැයට හුරුවෙන් තමයි ගොඩක් නිර්මාණය කරලා තියෙන ශ්වේත වර්ණය යොදාගෙන තියෙන මුළු නිවසටම වෙනස් නිදිය පෙනුමක් ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. අපි ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරමු කොහොමද මේ සිවිලිම නිර්මාණය වුණේ කියලා. සිවිලිම නිර්මාණය කරන්න ඉස්සෙල්ලා මම නිර්මාණය කරේ මේක වහලේ. මේ වහලේ නිර්මාණය කරනකොට මට නිතරම මට අවශ්‍යයි මේ රස්නේ ඇතුළට දැනෙනවා නම් මට මම එච්චර ප්‍රිය කරන්නේ නැහැ. ඒ නිසා මම බැලුවා නවීන තාක්ෂණය තුළින් ඇතුළට ඕනම රස්නයක් එන්නේ නැති නවීන තාක්ෂණ ක්‍රමය මොකද්ද කියලා. ඒ වෙනකොට මට හමු වුණා ඒක ටයිල් එකක් විදිහට තියෙන වහලයක්. ඒක ඒ නිර්මාණය කළ තියෙන විශේෂ නවීන තාක්ෂණයෙන් ඒක බිඳෙන්නේ නැහැ, කවදාකවත් ඒක දුර්වර්ණ වෙන්නේ නැහැ. නමුත් ඇතුළට සීතලක් එන ආකාරයට තමයි ඒ ටයිල් එක නිර්මාණය කළ තියෙන වහලේ. ඒ වහලේ ඒක දානොත් එක්කම මට ෆොයිල් එකක් මම යූස් කරා තවදුරටත්. ඒ ෆොයිල් එක තුළින් හදිස්සියව රස්නයක් ආවනම් ෆොයිල් එකට
ප්‍රශ්නේ අල්ලන්නේ එයින් පිට කරනවා. ඇතුළට ප්‍රශ්නයක් එන්නේ නැති විදිහට තමයි මුලින්ම මම වහලිය නිර්මාණය කරේ. ඒ වහලිය නිර්මාණය කරාට පස්සේ මම බොහොම ප්‍රිය කරන ඇත්තටම සුදු පාට මම ප්‍රිය කරනවා. ඒ වගේම ඇහැට අවශ්‍ය කරන ලයිට් කලර්ස් මම බොහොම ප්‍රිය කරන කෙනෙක්. මට තේරුණා බිල්ඩින් එක මට සුදු පාටට තියෙන්න ඕනේ. එතකොට මට අවශ්‍ය වුණා මේකට හොඳ සිවිලිමක්. නවීන සිවිලිමක් සහ ඉක්මනින් කරන්න පුළුවන් සිවිලිමක්. ඒ අනුව දැන් ඇත්තටම ලෝක තාක්ෂණයේ සහ ලංකාවේ තේ තාක්ෂණයේ තියෙනවා අලුත් සිවිලින් ඇවිල්ලා තියෙනවා. ඒ බොහොම දැන් ඉස්සර ඇත්තටම නිර්මාණය කරේ සිවිලිමක් අපි දෙකේ දෙකේ පරාල ගහලා ඒකත් නැගලා යන්න පුළුවන් විදිහට තමයි සිවිලින් තිබුණේ. නමුත් දැන් එවැනි නිර්මාණ නැහැ. දැන් තියෙන සිවිලිමේ කිසිම කෙනෙක්ට ඇවිදින්න නෙමෙයි. බොහොම සියුම්ම ඒ සිවිලිම පටි වලින් නිර්මාණය කළා. ඒ පටි වලට තියන්න පුළුවන් ෂීට්ස් වගේක් තියෙනවා. ඒක පිට රටින් එන්නේ. ඒ ෂීට්ස් එක තිබ්බහම ඒනොත් ෂීට් එක දර්ශනීය වගේම තමයි තවදුරටත් බිල්ඩම ඇතුළට රස්නේම වැලකෙනවා. ඒ වගේම දර්ශනීයයි. ඒ නිසා තමයි මේ විදිහට සිවිලිමක් නිර්මාණය කරේ. සිවිලිමේ ඒ කටයුතු අවසන් වෙනවත් සමගම මට ඕන වුණා ඒ සිවිලිමට ගැළපෙන අලුත් තාක්ෂණයේ ලයිට්ස් එකක් නිර්මාණය කරන්න තියෙනවා නම් හයි කරන්න තියෙනවා නම් හොඳයි කියලා. ඉතින් ඇත්තටම ඒක නම් මම චීනෙන් තමයි මම ගිය වෙලාවේ චීනෙන් බැලුවා. අලුත්ම තාක්ෂණයේ තියෙන බොහොම ලක්ෂණ ලයිට් වගේක් මට හමු වුණා. ඒ මොකද ඒ ස්විච් එකෙන් පුළුවන් තුන් පාරක් අපට ඕන අවශ්‍ය ඩිසයින් තුනක් එක ලයිට් එකකින් ගන්න පුළුවන්. ඒක දර්ශනීය ඩිසයින්ස් වගේක් තමයි ඒ ලයිට්ස් වල තියෙන්නේ. ඒතර දැන් සමහර වෙලාවට මට අවශ්‍ය වෙනවා මුළු බිල්ඩ් එකේම සුදු පාට එළියක් තියෙන ලයිට් දාන්න. ඒ වෙලාවට පුළුවන් තනිකරම සුදු එළියක් ගන්න. ඒතර වෝම් වයිට් එකක් මට ඕනේ වෙනවා. ඒතර වෝම් වයිට් එකත් ඒකෙන් ගන්න පුළුවන්. ඒට අමතරව සුදු සහ වෝම් වයිට් එක දෙක මිශ්‍රණයක් තුලින් ලස්සන දර්ශනයක් ගන්න පුළුවන් තව ඔප්ෂන් එකක් තියෙනවා. ඒ ඔප්ෂන්ස් ටික ඔක්කොම දාලා තමයි ලයිට් එක නිර්මාණය කරේ අපේ අවශ්‍යතාවයන් සඳහා පොළවේ ටයිල් එකටත් ගැළපෙන ආකාරයට. ඇති කතා කරොත් නිවසේ සමස්ත ප්‍රතිපලයට ලොකු බලපෑමක් ඇති කරන්න පුළුවන් නිවසේ වර්ණ භාවිතය. අපි මේ වර්ණ භාවිතය ගැන කතා කරමු. මොන විදිහටද වර්ණ තෝරා ගැනීම සිද්ධ කළේ කියන එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරමු. මම බොහොම ප්‍රිය කරන්නේ වැඩියෙන්ම කොළ පාට සහ ලයිට් කලර්ස් වලට තමයි මම ගොඩක් ප්‍රිය කරන්නේ. ඒ නිසා තමයි ඒ ආකාරයට මෙදුලට ගැළපෙන සහ ගහකොළට ගැළපෙන ආකාරයේ කලර්ස් තමයි මම ඒ විශේෂයෙන් පාවිච්චි කරලා තියෙන්නේ. ඒ පාවිච්චි කිරීම වලදී වගේම මට අවශ්‍ය වුණා විශේෂයෙන් පූල් එකට අර ස්වාභාවික ගස් මම හිටවලා තියෙන්නේ. ඒ ස්වාභාවික ගස් වලින් සමහරලාවට දැලඹුවන් දිමියන් වගේ කොටස් පූල් එකට වැටෙන්න පුළුවන්. ඒ නිසා මම දර්ශනීය වහලයක් මම නිර්මාණය කරා. ඒ වහලෙන් කිසිම ආකාරයෙන් කිසිම සතෙක්වත් වැටෙන්නේ නැති වෙන දෙපැත්තට දැලක් දානවා. කොළයක්වත් පූල් එකට වැටලා කියන්නේ අපිරිසුදු භාවයක් ඇති නොවන විදිහට. ඒක තමයි වහලෙන් මම කළා තියෙන්නේ. ඒ වගේම වහලය නිර්මාණය කළා තම සෝලා ලයිට් පවර් වලින් තරු කියන රාත්‍රියට නෙමෙනපත් වෙන තරු ස්වාභාවික අහසක් විදිහට දකින්න තමයි ඒ වහලිනුත් තව දෙයක් මම කළා තියෙන්නේ. ඊට අමතරව අපි තව කළා තියෙනවා මේ ගස් ගැන හිතවනකොට මම ගොඩක්ම මේ ගස් මම හිටෙව්වේ මේ කුරුල්ලන් මට ගෙන්න ගන්න ඕනේ. මේ නුගේගොඩ ප්‍රදේශයේ බොරලස්කමු ප්‍රදේශය කියන්නේ කුරුල්ලන් වැඩි වශයෙන් ගැවසෙන කුරුල්ල අභය භූමියක් විදිහට තමයි බොරලස්කමු ප්‍රසිද්ධ. ඉතින් මම දැකලා තියෙනවා විශාල කොක්කුන් මේ උඩින් යනවා. ඒකට මම පොඩි ක්‍රමයක් යොදා ගත්තා. මේගොල්ලෝ ලෑන් කරගන්න මගේ වත්තට. ඒගොල්ලෝ ආස කරන ප්‍රිය කරන පළතුරු ගස් මම ඔක්කොම හිටෙව්වා. දන් ගස් හිටෙව්වා. ඒ වගේම බිලින් ගස් හිටවල තියෙනවා. රඹුටන් ගස් තියෙනවා. මල් ජාති මල්පැණි බොන මල් ජාති තියෙනවා. මේ වලට දැනටමත් ඒ කුරුල්ලන් බැහැලා ඒගොල්ලන්ට ඒ වගේම ස්නානය කරන්න පුළුවන් පොඩි ස්ථානමන් තියලා තියෙනවා. මේගොල්ලන්ට කන්න තියෙන දේවල් ඔක්කොම කරලා විනෝද වෙලා උදේට හැන්දෑවට යන්න කුරුල්ලන් පුරුදලා තියෙනවා. සමහර ලොකු කුරුල්ලන් රෑට ඇවිල්ලා මගේ සෝලා ලයිට් සමග ඒගොල්ලෝ ඉඳගෙන රෑට උණුසුමක් ගන්නවා. ඉතින් ඒව බලලා මම ඇත්තටම බොහොම සන්තෝෂයක් විඳිනවා. හැන්දෑවට වැඩ ඉවරලා මහන්සි වෙලා ආපු වෙලාවට මට මානසිකත්වයේ බොහොම සැහැල්ලු කරගන්න පුළුවන් දෙයක් තමයි ඒක නිර්මාණය කරගෙන තියෙන්නේ.
ඒවගේම අපි කතා කරොත් අවසාන වශයෙන් මේ නිවස අපිට දකින්න පුළුවන් එක බෙඩ්රූම් එකක් ඒවගේම බාත්รูම් එකක් තියෙනවා කිචන් එකත් ඒ හා සම්බන්ධ කරලා නිර්මාණය කරලා තියෙනවා අපි මේ දේවල් ගැනත් පොඩි පැහැදිලි කිරීමක් කරමු කොහොමද මේ දේවල් නිර්මාණය වුණේ ඉඩකඩ කොහොමද මැනේජ් කරගත්තේ කියලා මේ දේවල් ගැන පොඩි පැහැදිලි කිරීමක් කරමු හැම ෆ්ලෝර් එකකටම අපි පහසුකම් තිබුණා නේද වගේම හැම ෆ්ලෝර් එකකටම මට අවශ්‍ය වුණා බාත්รูම් එකක් වොෂ්රූම් එකක් සකස් කරන්න. ඒ වොෂ්රූම් එකක් මම හැදුවා. ඒ වොෂ්රූම් එකට එක්කම මම කාමරයකුත් නිර්මාණය කරා. ඒ මොකද අපිට හදිස්සියකට අපිට ඒ ස්ථානයේ අපිට විවේකයක් ගැනීම සඳහා ඊට අමතරව මට ඕන පොඩි පැන්ට්‍රියකුත් නිර්මාණය කරන්න. පුංචි පැන්ට්‍රියකුත් අපි නිර්මාණය කරා අපිට අවශ්‍යතාවය අනුව ඒ හෝල් එකෙන් කටයුතු කරනවා වගේම වොෂ්රූම් එකෙන් කටයුතු වගේම රෙස්ට්රූම් එකකින් අපිට කටයුතු වගේම අපිට තේකක් හෝ හදාගෙන අපිට විනෝදෙන්න පුළුවන් හැකියාවක් හැම ෆ්ලෝර් එකේම නිර්මාණය කරලා තියෙනවා. සාමාන්‍යයෙන් කොළඹට ආසන්න පර්චස් 100ක් වගේ ඉඩ ප්‍රමාණයක් කියලා ගාම ගොඩක් විශාල ඉඩ ප්‍රමාණයක් ඔබතුමාට හැකියාව ලැබිලා තියෙනවා මේ ඉඩ ප්‍රමාණයට ගැළපෙන විදිහට නිවස නිර්මාණය කරන්න ඒ වගේම ගොඩක් ලස්සන විචිත්‍රවත් ගාමිණිකුත් නිර්මාණය කරන්න අද දවසේ අපේ වැඩසටහනත් එකතු වෙලා මේ දේවල් ගැන අපිව දැනුවත් කරන්නට අපේ ප්‍රේක්ෂකින්ව දැනුවත් කරාට ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා නැවත දවසක හමු වෙන බලාපොරොත්තු වෙමින් අදට සම්බන්ධනවා අයිබෝන් සුබ දවසක් අයිබෝන් අද දවසෙත් අද හොරාවක් පුරාවට අපි මේ ඉදිරිපත් කරපු නිවසෙන් ඔබේ සුන්දර නිවසක සිහිනය නිර්මාණය කරන්න අපි ඉදිරිපත් කරපු කරුණු රුකුලක් වෙන්නේ නැති කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපේ උත්සාහය සාර්ථකයි කියලා අපි විශ්වාස කරනවා. අද දවසට ඔබේ නිවහනින් සමුගන්න තමයි මේ සූදානම. ලැබෙන සතියෙත් මේ වගේම සුන්දර නිවසක ඉඳලා ඔබව හමු වෙන බලාපොරොත්තු වෙන. එතෙක් ඔබ හැම කෙනෙක්ටම ජයග්‍රහී සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.